සුබ සන්ධ්‍යාවක් සියලු දෙනාටම අද අපි අලුත් පාඩමක් පටන් ගන්න යන්නේ අපේ ස්ටඩි ගයිඩ් ලයින් ගයිඩ් එක අනුව අධ්‍යයන මාර්ග උපදේශය අනුව අද අපි කතා කරන්න යන්නේ පීස් කල්චර් එහෙම නැත්නම් සාම සංස්කෘතිය ගැන පීස් කල්චර් කියන මාතෘකාව සාම සංස්කෘතිය කියන මාතෘකාව තමයි අද අපි කතා කරන්න යන්නේ. ඔයාලට මම කියන දේවල් ඇහෙනව නේද? ඔව් සර් ඇහෙනවා. රයිට්. එතකොට මේක අලුත් මාතෘකාවක්. නමුත් අලුත් වගේ පෙනුනට අලුත්මත් නැහැ ආසියාතික අපිට. බලමු කතා කරගෙන යද්දී මොනවද හම්බ වෙන කරුණු කියන එක. ඒ අතරතුර ඔයාලට මොන හරි ගැටලුවක් තියෙනවා නම් එහෙම නැත්නම් මොන හරි අහන්න දෙයක් එහෙම නැත්නම් පැහැදිලි කරගන්න දෙයක් තියෙනවා නම් ඔයාලට අවස්ථාවක් තියෙන ඕනෑම වෙලාවකදී ඒ ඔයාලගේ හඬ අවදි කරන්න right. එතකොට මෙහිදී මම කතා කරන්න සූදානම් වෙන්නේ ප්‍රොෆෙසර් එලිස් බෝල්ඩින් කියන මහාචාර්යතුමිය. අපි මෙතෙක් කල් මහාචාර්යවරු පිළිබඳවයි කතා කළේ. දැන් අපි කතා කරන්න යන්නේ මහාචාර්යවරියක් විසින් ඉදිරිපත් කරන ලද සාමය පිළිබඳ සංකල්පයක්. එතුමිය විසින් දියුණු කරන ලද සාමය පිළිබඳ සංකල්පයක්. එතුමියගේ අදහස් තමයි අපි මෙහිදී අවධාරණයට ලක් කරන්නේ, අවධානය යොමු කරන්නේ. එලිස් බෝල්ඩින් කියන මේ මහාචාර්යතුමිය නොවිජියානු මහාචාර්යවරියක්. ඒ කියන්නේ අය උපතින් නොවිජියානු, නමුත් ඇමරිකානු සම්භාවයක් තිබෙන, පසු කාලීනව ඇමරිකා එක්සත් ජනපදයේ වාසය කරපු, එහි විද්‍යායතනයන්ට සම්බන්ධ වුණු ඇමරිකානු මහාචාර්යවරියක්. විශේෂයෙන්ම අමරිකානු සමාජ විද්‍යාඥවරියක් වශයෙන් තමයි අපිට හඳුනගන්න පුළුවන් වෙන්නේ. අය කටයුතු කර තිබෙනවා ජාත්‍යන්තර සාම පර්යේෂණ ආයතනයේ මහලේකම්වරිය වශයෙන්. මොකද සාම අධ්‍යයනය, ගැටුම් සහ සාම අධ්‍යයනය කියන මේ විෂයයේ වර්ධනයට දායක වුණු මූලික මහාචාර්යවරුන්, එහෙම නැත්නම් මහාදුරන් කීප දෙනෙක්ම ජාත්‍යන්තර තලයේ අපිට හඳුන ගන්න පුළුවන්. බටහිර ලෝකයේ තුලත් හඳුනගත හැකි ආසියාතික, එහෙම නැත්නම් නැගිනිර ලෝකයේ නැගිනිර කලාපයේ තුලත් බඳු මහාචාර්යවරුන් සහ සාම ක්‍රියාදරයන් අපිට හඳුනාගත හැකි, විශේෂයෙන්ම මහත්මා ගාන්ධිතුමා වැනි මහා කීර්තිමත් දැවැන්ත චරිත මේ අපි ආසියාතික එහෙම නැත්නම් නැගිනිර කලාපයෙන් හඳුනා ගන්න අතර මාටින් ලූතර් කින් වැනි තවත් සාම ක්‍රියාදරයන්, චින්තකයන් බටහිර ලෝකය තුළින් අපි හඳුන ගන්නවා. එතකොට මහාචාර්ය ගල්ටූන්, මහාචාර්ය එලිස් බෝල්ඩින්, මහාචාර්ය පීටර් වොලස්ටින් වර්තමානයේ එතුමා උප්සලා විශ්වවිද්‍යාලයේ, ස්වීඩන් උප්සලා විශ්වවිද්‍යාලයේ සාමහා ගැටුම් පිළිබඳ අධ්‍යන අංශයේ සම්භාවනීය මහාචාර්යවරයෙක් වශයෙන් කටයුතු කරමින් සිටිනවා. ඒ බඳු විද්වතුන් විසින් ඉදිරිපත් කරන ලද, දියුණු කරන ලද අදහස් ඔස්සේ යමින් සාමහා ගැටුම් නිරාකරණය පිළිබඳ නව මානයන්, නව ඉසව් සොයාගෙන යාම තමයි අප විශේෂයෙන්ම කාර්යභාරය වෙන්නේ. මහාචාර්ය ගල්ටූන් වරක් කියනවා සාමය පිළිබඳ ශිෂ්‍යයන්, සාමය හා ගැටුම් අධ්‍යයන පිළිබඳ ශිෂ්‍යයන් කියන යෙදුම යොදලා එතුමා කියනවා ඇත්ත වශයෙන්ම මහාචාර්යවරයෙක් වුණා. සාමය හා ගැටුම් අධ්‍යයන පිළිබඳ මහාචාර්යවරයෙක් වුවත් ඔහු හෝ ඇය, එම මහාචාර්යතුමා හෝ තුමිය පවා ශිෂ්‍යයෙක්. මොකද එය නිමා නොවන
ඉගෙනුම් ක්‍රියාවලියක් ඉගෙන ගන්න තියෙනවා එය නිමාවන්නේ නැහැ ඉතින් මහාචාර්ය ගල්ටුන් පෙන්වා දෙනවා මේ දීර්ඝ කාලයක් ඉගෙනුම් ක්‍රියාවලියේ නිරත වෙන්නට ඕන එය නිමාවටපත් වෙන්නේ මිනිසාගේ මරණින් ඒ නිසා ශිෂ්‍යෙකුවත් මහාචාර්යවරයෙකුවත් කථිකාචාර්යවරයෙකුවත් ගුරුවරයෙකුවත් ඔහු හෝ ඇය ශිෂ්‍යෙක් විදියටයි හෝ ශිෂ්‍යාවක් විදියටයි මහාචාර්ය ගල්ටුන් සලකන්නේ සැලකිය යුතුයි ඔහු සඳහන් කරන්නේ එතනදී අපිට අඳුරගන්න තියෙන දේ තමයි ඔබ අප මේ සාමහා ගැටුම් නිරාකරණ විෂයේ ශිෂ්‍යයන් මේ බටහිර වේවා ආසියාතික වේවා ලෝකයේ කීර්තිමත් විද්වතුන් විසින් ඉදිරිපත් කරන ලද සංකල්ප න්‍යායන් පිළිබඳ අවබෝධයක් ඇතිව අපි අපේ එදිනෙදා ජීවත් වෙන සමාජය තුළ ප්‍රාදේශීය තුළ ප්‍රාදේශිකය තුළ පළාත තුළ අපේ රට තුළ කලාපය තුළ ලෝකීය තුළ ගැටුම් අධ්‍යයනය කිරීමෙන් ඒහා සම්බන්ධ නව මාන නව ඉසව් නව සංකල්ප සොයාගන්න අපිට හැකියාව තිබෙනවා. ඒක තමයි අපේ යුගයේ අපගේ කාර්යභාරය වෙන්නේ. අර ඒ ඔවුන් උගන්නපු දේ ඉගෙනගෙන ඇතර නවතින නෙමෙයි. එන් ඉස්සරහට පරේක්ෂණ සහ අධ්‍යයනයන් කරමින් ඉස්සරහට ගමන් කිරීමයි අවශ්‍ය වෙන්නේ. එයයි අපේ බලාපොරොත්තු වෙන්නේ. එහෙම නැතුව මේ මහාචාර්යවරයා අරහෙම කියලා තියෙනවා අරහරයා මෙහෙම කියලා තියෙනවා කියලා කියමින් එතනින් නවතින එක නෙමෙයි. ඉතින් අපි බලමු මහාචාර්ය එලිස් බෝල්ඩින් කුමක්ද මේ පීස් කල්චර් එහෙම නැත්නම් සාම සංස්කෘතිය යනුවෙන් ඉදිරිපත් කරලා වැඩි දියුණු කරලා තියෙන්නේ කියන කරුණ. එතකොට මේ හරය පීස් කල්චර් සාම සංස්කෘතියේ හරය විදියට මහාචාර්ය තුමිය දකින කරුණු තමයි මෙහිදී සාකච්ඡා වෙන්නේ. ඇය කියනවා the creative management of differences is at the core of peace culture. වෙනස්කම් අතර නිර්මාණාත්මක කළමනාකරණය. වෙනස්කම් විවිධත්වයන් නිර්මාණාත්මක ලෙස කළමනාකරණය කිරීම තමයි සාම සංස්කෘතියේ මූලික හරය. මනවතත් අවධාරණය කරන්න වෙනස්කම් එහෙම නැත්නම් විවිධත්වයන් කියන එක වඩාත් හොඳයි නේද? විවිධත්වයන් නිර්මාණාත්මක ලෙස කළමනාකරණය කිරීම සාම සංස්කෘතියේ මූලික හරය වශයෙන් මහාචාර්ය එල්ස් බෝල්ඩ්වින් පෙන්වා දෙනවා. විදත්වයන් නිර්මාණාත්මක ලෙස කළමනාකරණය කිරීම තමයි සාම සංස්කෘතියේ මූලික හරය. වෙනත් විදියකට කිව්වොත් ඇයගේ වචනවලට අනුව සංස්කෘතියක් ගැටුම් නැති එහෙම නැත්නම් තිබෙන ගැටුම් නිර්මාණශීලී ලෙස කළමනාකරණය කරගන්නා වූ සංස්කෘතියක් ගැටුම් නැති වෙන විදියක් නැහැ. මොකද සෑම මිනිසෙක්ම අනිත් කෙනාට වඩා වෙනස්. අපි දකිනවා දැකලා තියෙනවා ගෙදරක සහෝදර සහෝදරියන් ඉන්නවා. ඔබට ඇති එහෙම සහෝදර සහෝදරියෝ. මේ සහෝදර සහෝදරියන් 5 දෙනෙක් ගත්තොත් ඒ 5 දෙනා 5 විදියක්. සමහර වෙලාවට නියුම් සහෝදර සහෝදරියන් ඉන්නවා. ඔවුන් අතර බොහෝ සමානකම් තිබෙනවා. ඒත් ඔවුන් අතර අසමානකම් තිබෙනවා. මේ අපේ අති දිස්සන ඇඟිලි සලකුණ ගත්තාම එක ලෝකයේ ඉන්න සියලු ජනතාව අතර මිනිසුන් අතර අපිට ආවේනික අපිට විශිෂ්ට වූ අපිටම වෙන වූ ඇඟිලි සලකුණක් තමයි අපිට ලැබිලා තියෙන්නේ. මගේ ඇඟිලි සලකුණ මේ ලෝකයේ ඉන්න වෙනත් කිසිම කෙනෙකුට
මේ අවස්ථාවේදී ජීවත් වෙන කිසියම් කෙනෙකුට මේ ඇඟිලි සලකුණ හිමි නැහැ. ඒ හිමි එකම හිමිකාරුව මමයි. ඔබත් එහෙමයි. ඒ නිසා ලෝකයේ ජීවත් වෙන මේ ජනගහනය එකිනෙකට වෙනස්. ඕනෑම ජන සමාජයක ඕනෑම සමාජයක දැන් අපි ඕගොල්ලන්ගේ පන්තියේ ඕගොල්ලන්ගේ කණ්ඩායමේ බැච් එකේ එහෙම නැත්නම් ඒ බැච් එකෙන් දේශපාලන විද්‍යාව හදාරන ඔබේ කණ්ඩායමේ එම කණ්ඩායමනොත් දේශපාලන විද්‍යාව විශේෂ වේදී උපාධි ලෙස හදාරන කණ්ඩායමත් අතර කන් ගත්තහම එය අතර සමානකම් වගේම සුවිශේෂ වූ වෙනස්කම් තිබෙනවා. කෙනෙකුට වෙනස්කම් තියෙනවා. එතකොට එහෙම වෙනස්කම් තිබෙන සමාජයක අනිවාර්යයෙන්ම යම් යම් නොඑකඟතාවන් නොගැලපීම් මතභේද සමහර වෙලාවට ඒවා දුරදිග ගියහම පුංචි ගැටුම් ලොකු ගැටුම් දක්වා වර්ධනය වෙන්න පුළුවන්. එනිසා ගැටුම් විරහිත සමාජයක් දකින්න එක ඉතාම අපහසු දෙයක්. එහෙම ඇත්ත වශයෙන්ම ගැටුම් විරහිත සමාජයක් ගැන අපි හිතනවා නම් ඒක අර යුටෝපියානු අදහසක් විදිහට සැලකෙන්නේ. යුටෝපියානු අදහසක්. යුටෝපියානු අදහසක් කියන්නේ අදහස් කරන්නේ හුදෙක් මනෝරාජික මනෝමය අදහසක් කියන එකයි. යුටෝපියානු අදහස කියන එකකින් අදහස් කරන්නේ ප්‍රායෝගිකව ක්‍රියාවට නැන්විය නොහැකි නමුත් මනසේ පමණක් පවතින යථාර්ථය තුළ ක්‍රියාවට නැන්විය නොහැකි යම් කිසිවකට අපි කියනවා දේශපාලන විද්‍යානුකූලව යුටෝපියානු අදහසක් කියලා. එහෙම නැත්නම් මනසේ තියෙන මනක් කල්පිත අදහස. මේ මනක් කල්පිත එහෙම නැත්නම් යුටෝපියානු අදහසක් තමයි ගැටුම් විරහිත සමාජයක් කියන එක. මොකද සමාජයක ගැටුම් අත්‍යවශ්‍ය තිබෙනවා. අපිට ගැටුම් අවශ්‍ය නැහැ. නමුත් ඒවා ඉබේ හට ගන්නවා. ඒවා තියෙනවා. ඒවායින් අපි කැමති ඒවායින් මිදිලා ඒ ගැටුම් නැති සමාජයක ඉන්න. නමුත් ඒවා තියෙනවා. එනිසා අපිට සිද්ධ වෙනවා මේ ගැටුම් එක්ක ජීවත් වෙන්න. ගැටුම් එක කටයුතු කරන්න. එනිසා තමයි මහාචාර්ය ඇලිස් බෝල්ඩ්වින් කියන්නේ Complete is a basic part of any social order. Complete is a basic part of any social order. ගැටුමක් යනු ඕනෑම සමාජ ක්‍රමයක මූලිකාංගයක්. මූලික කොටසක්. ඕනෑම සමාජයක ගැටුමක් කියන එක දකින්න පුළුවන් කියන එකයි අදහස් කරන්නේ. එහෙනම් අපි මොකද කරන්න ඕන? මේ ගැටුම් නිර්මාණශීලී ලෙස කළමනාකරණය කරමින් අපිට අවශ්‍ය කරන සාමය ගොඩනගා ගැනීම අවශ්‍ය වෙනවා. ඒකට කියනවා peace culture කියලා. පැහැදිලිද? Hello. තව කාරණාවක් තියෙනවා. ඒ තමයි ලෝකය සමාන නැහැ කියන එක. එකකින් අදහස් කරන්නේ ලෝකය අසමමිතිකයි කියන එක නෙමෙයි. ලෝකයේ අපි අහලා තියෙනවා, අපි දැකලා තියෙනවා, අපි අත්දැකලා තියෙනවා මේ අසමානතාව කියන එක ලෝකයේ ස්වභාවය. හැමෝම එක වගේ නැහැ. අසමානයි. විවිධයි. එනිසාත් ලෝකයේ තුල ගැටුම්
ඇතිවෙන්න පුළුවන්. සාම ලෝකයේ මිනිසුන් එක්කේ මෙන අපි ප්‍රජාවත් එක්ක ජීවත් වෙනකොට තනියෙන් ජීවත් වෙද්දී මේ ගැටලු එන්නේ නැහැ. නමුත් කණ්ඩායමක් එක්ක තමන්ගේ යාළුවොත් එක්ක තමන්ගේ පවුලේ උදවියත් එක්ක ජීවත් වෙද්දී අපිට සිදු වෙන යමක් කරන්න. ඒ තමයි අපි දකින විදිය එක විදියක්. තව කෙනෙක් දකින විදිය තව විදියක්. ගෙදරක වුණත් අපි දකින විදිය එක විදියක්. තව කෙනෙක් දකින්නේ තවත් විදියකට. ඔයගොල්ලන්ගේ පන්ති කාමරෙත් ඒ වගේ. දැන් ඔයගොල්ලන්ගේ කෙනෙක් හිටෙන පුළා අද දේශනයට සහභාගී වෙන්න ඕනක. ඒක අත්‍යවශ්‍යයෙන් කළ යුතුයි. දෙයක් විදියට ඔයගොල්ලන්ගේ කෙනෙක් දකින්න පුළුවන්. තව කෙනෙක් හිටෙන්න පුළුවන් නෑ. එහෙම අත්‍යවශ්‍ය නෑ. මොකද මම කලින් දේශනවල ඉඳලා තියෙනවා. උදේ පාන්දර ඉඳලා මම මහන්සි වුණා දේශනවල සහභාගී වුණා. දැන් මට මහන්සි මේ දේශනයකට මම සම්බන්ධ වෙන්න ඕන නැහැ. ඔක YouTube දැම්මම එහෙම නැත්නම් LMS දැම්මම පස්සේ මම බලලා ඉගෙන ගන්නවා. එහෙම හිතනවා. මේ විවිධයින මිනිස්සු. එතකොට අපිට සිද්ධ වෙනවා සමාජ ජීවත් වෙද්දී පාලමක් හදන්න. පාලමක්. මොකද්ද පාලම? අපි දකින විදියයි අනිත් අය දකින විදිය අතර වෙනසක් තියෙන නිසා ඒගොල්ලන් දකින විදියයි අපි දකින විදියයි අතර පුංචි සමානකමක් හදාගෙන පොඩි පාලමක් හදාගන්න අපිට සිද්ධ වෙනවා. අනේ පාලම තමයි අපි හදන්න ඕන නිර්මාණශීලීව. ඒ පාලම හදන්න ඕන නිර්මාණශීලීව. Right? හැබැයි ඉතින් මෙහෙම කරන්නත් පුළුවන්. දැන් සමාජ ජීවත් වෙනකොට අපි දකින විදිය අනිත් අය දකින විදිය වෙනස්නේ. නේද? එතකොට මේ තියෙන අසමානතාව. අසමාන ලෝකෙ මේ තිබෙන තවත් අසමානතාවක්. අපිට විසඳ ගන්න පුළුවන් සටන් කරලත්. ෆයිට් කරලා විසඳ ගන්න පුළුවන්. බලහත්කාරය පාවිච්චි කරලා විසඳ ගන්න පුළුවන්. එහෙනම් කූඩු උපක්‍රම වගේ අනිත් අය රවට්ටලා විසඳ ගන්න පුළුවන්. අනිත් අය උපක්‍රමශීලීව රැවටීමෙන් තමන්ගේ අදහසට ඒ අය එකඟ කර ගැනීම තුළ මේ පාලම ඒ විදිහට හදන්නත් පුළුවන්. නමුත් යම් කිසි දවසක අවබෝධ වුණාම ඒ අයට අපි රැවටුණා රැවටුණා මේ පුද්ගලයාට රැවටුණා මේ තැනැත්තියට කියලා අපිට අවබෝධ වුණොත් අපි එදාට මොකද කරන්නේ? අර හදපු පාලම අපි ඒ සැනින් කඩා බිඳ දානවා. සුණු විසුණු කරලා දානවා. ඒක තවදුරටත් අපි තියාගෙන ඉන්නේ නැහැ. එනිසා වඩාත්ම වැදගත් බලහත්කාරය පාවිච්චි කරලා හරි එහෙම නැතිනම් අසමානතාව වාසියට යොදාගෙන හරි කූට උපක්‍රම මගින් හරි රැවටීමෙන් හරි අනිත් අයගේ අසමානතාවන් අපගේ වාසියට හරවගෙන අපි වටාවුන් කේන්ද්‍ර කර ගැනීමට වඩා නිර්මාණශීලී පාලමක් බන්ධනයක් ගොඩනගා ගැනීමයි වඩාත් වැදගත් වෙන්නේ. මොකද අපි දන්නවා ලෝක ඉතිහාසය තුළ බහල ඇති රෝම අධිරාජ්‍යය. රෝම අධිරාජ්‍යය අහල ඇති බිතානිය අධිරාජ්‍යය අහල ඇති ලෝකයේ තිබුණු විශාලතම අධිරාජ්‍යයන්. විශාලතම අධිරාජ්‍යය. විශාල බලයක් ඒ වටා කේන්ද්‍රගත වෙලා තිබුණා. විශාල බලයක්. රෝම අධිරාජ්‍යයේ තියෙන කාලේ අල්ලගෙන එන මිනිස්සුන්ව වහල් සේවයේ පවුන්ට යොදවන්න පුළුවන්. දැන් බලයක් තිබෙනවා. මිනිස්සුන් වහල් වෙළඳ පොළවල්වල තියලා විකුණන්න පුළුවන්. වහල් භාවයට පත්වෙච්ච මිනිස්සෙක් මැරුණට කවුරුත් ගණන් ගන්නෙ නැහැ. කවුරුත් ඒක සැලකිල්ලට ගන්නෙ නැහැ. ඒ තරම් මිනිස් ජීවිත අවතක්සේරු වෙච්ච කාලයක් ඒක. ඒ රෝම බලය හමුවේ. නමුත් අද අපි අහලා තිනවද
රෝම අධිරාජ්‍යය තිබුණා කියලා අහලා තියෙනවා මිසක් රෝම අධිරාජ්‍යයක් ගැන අද අපි අහලා නැහනේ. අද රෝම අධිරාජ්‍යයක් නැහැ. බිතානිය අධිරාජ්‍යය ගැන අපි අහලා තිබුණාට බිතානිය අධිරාජ්‍යය අද නැහැ. මොකද ඒව බලය බලහත්කාරය මත ගොඩනගපු ඒගොල්ලන්ගේ ලෝකීය දකින්න විදිය ඒගොල්ලන්ගේ අවශ්‍යතාවන් ඒ අයගේ ආකල්ප එයාගේ සිතුම් පැතුම් බලහත්කාරයෙන් ලෝකය මත පටවපු පාලන ක්‍රමයක්. නමුත් එය කාලයක් යාමේදී මිනිසුන් විසින් පිළිගන්නේ නැති තත්ත්වයකට එනවා. එතකොට එය සාමයට තුඩු දෙන තත්ත්වයක් නෙමෙයි යුද්ධයකට එන්න තරගලවලට තුඩු දෙන තත්ත්වයක් තමයි නිර්මාණය වෙන්නේ. එතකොට මේ අසමාන ලෝකයේ අපි විවිධත්වයයි පිළිගන්නට ඕන. ඒ විවිධත්වය තුළ අප ලෝකීය දකින විද්‍ය අනිත් අය ලෝකයේ දකින විද්‍යයි වෙනස්. නිදසුනක් ලෙස කිව්වොත් මම මස් මාළු බිත්තර කිරි මුකුත් කන්න ඇති කෙනෙක් කියලා හිතමු. මං එහෙම කෙනෙක් නෙමෙයි. නමුත් එහෙම හිතනවා. මම සම්පූර්ණයෙන්ම මස් මාළු කිරි බිත්තර බිස්කට් කේක් මුකුත් කන්නේ. හැබැයි වෙන කෙනෙක් කනවා. එතකොට මම මොකද කරන්නේ? මම යාව පිළිකුලෙන් දකිනවා. යාමාව පිළිකුලෙන් දකිනවා. එතකොට අපිට මේ විෂමතාවන් විවිධත්වයන් එකට එකතු කරගෙන නිර්මාණශීලී පාලමක් ගොඩනගාගෙන අපිට එකට ජීවත් වෙමින් අපේ සමාජය ඉදිරියට ගෙන යන ප්‍රගමණය කරා ගෙන යන්න පුළුවන් කමක් නැහැ. අපේ ගැටුම් වලට භාජනය වෙමින් එකිනෙකාගේ පිළිකුලට වෛරයට භාජනය වෙමින් එකතන කරකෙන ස්වභාවයක් තමයි තියෙන්නේ. පැහැදිලි නේද? මම මේ කියන දේ ඔබට පැහැදිලි ඇති නේද? කෙනෙක් කියනවා මම වෙජිටේරියන්. තව කෙනෙක් කියනවා මම කන්නේ මාළු විතරයි. තව කෙනෙක් කියනවා මම කන්නේ බිත්තර විතරයි. තව කෙනෙක් මස් විතරයි. එහෙම තියනවාද? අද සමාජයේ වර්තමාන දේශපාලන සමාජයේ වාද විවාදයන්ට තුඩු දෙන කරුණු මම මේ සරලව කියන්නේ. අපි දකින විදිය එකක්. තව කෙනෙක් දකින විදිය තව එකක්. මිනිසුන් මොකද කරන්නේ? අපි දකින විදියට අනිත් එක්කෙනා දැකිය යුතුයයි සිතමින් ලෝකයේ තිබෙන ස්වභාව ධර්මය වූ මේ විවිධත්වය නැති කරන්න හදනවා. එතකොට මොකද වෙන්නේ? ගැටුමක් නිර්මාණය වෙනවා. අපි දකින විදියට අපි දකිද්දෙන් ඒ අය දකින විදියට ඒ අය දකිද්දෙන් ඒ අය දකින විදියටත් අපි දකින විදියටත් අපි දකින අතරේ අපි කොහොමද අපේ සමාන අපේ අවශ්‍යතා ටික අපි කොහොමද අපේ ජීවන පැවැත්ම අපි කොහොමද අපි අධ්‍යාපනය අපි කොහොමද අපේ සංවර්ධනය අරගෙන යන්නේ ඉස්සරහට වන් යන්නේ කියන එක තමයි වැදගත් වෙන්න ඕන කරුණ. තම ආසනාවකට අද ලෝකේ එහෙම තත්ත්වයන් දකින්න ටිකක් අමාරු ටිකක් නෙමෙයි හොඳටම අමාරුයි නේද? ඒ නිසා තමයි මේ සාමහා ගැටුම් නිරාකරණය වැනි විෂයන්හි අවශ්‍යතාව වැඩි වැඩියෙන් දැනෙන්නේ. එක පැත්තක විශ්වවිද්‍යාල විෂයමාලාවට එන්නට ඕන ඇවිල්ලා තියෙනවා. තව පුළුල් වෙන්න ඕනේ අවස්ථාව. අවකාශය. අනෙක් පැත්තෙන් උසස් පෙළ විෂය ධාරාවට නැත්නම් ප්‍රාථමික විෂය ධාරාවට මේ සාමහා ගැටුම් නිරාකරණය වැනි විෂයන් අනිවාර්යයෙන්ම ඇතුළත් විය යුතු බවයි මගේ අදහස. මොකද මම මෙවැනි දේවල් මිට කලින් විශ්වවිද්‍යාල ශිෂ්‍යයවන්ට ගුවන්වන්දි විශේෂයෙන්ම දේශපාලන න්‍යාය ගණනකොට සාමහා ගැටුම් නිරාකරණය පිළිබඳ සංකල්ප කියලා දෙනකොට එයා අහන්නේ සර් අපි මේවා ඕලෙවල් කාලයේදී එහෙම නැත්නම් 8 9 පන්තියේදී ඉගෙන ගන්නවා නම් වඩා හොඳයි. හේතුව කලා විෂය ධාරාවෙන් පරිබාහිරව ගණිතාංශයෙන් විද්‍යාංශයෙන් වාණිජාංශයෙන් ඉගෙන ගන්න ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මේ කරුණු මගහැරෙනවා. ඔවුන් සිය වෘත්තීය ජීවිතය ගත කරද්දී මොන දෙන ගැටලු
ඊළඟට උන් මුණ දෙන අභියෝග निराකරණය කර ගැනීම පහසු වෙනවා මෙවැනි පසුබිමක් අධ්‍යයනයක් ඔවුන්ට තිබුණා නම් බලමු නේද මේ යෝජනා කරන්න එහෙම හිතාගෙන ඉන්නවා ඇලිස් බෝල්ඩින් මහාචාර්යතුමිය කියනවා මිනිස්සු ජීවත් වෙනකොට මිනිස්සු තුල තිබෙනවා මූලික කරුණු දෙකක් කප් තමයි බැඳීම් බොන්ඩින් බැඳීම් තියෙනවා අනිත් එක තමයි ඔටොනොමි ස්වායත්තතාවන් තියෙනවා බැඳීම් තියෙනවා ස්වායත්තතාවන් තිබෙනවා බැඳීම් තිබෙනවා ස්වායත්තතාවන් ස්වායත් ඔටොනොමි ස්වායත්ත කියලා කියන්නේ තමන් ගැනම හිතන තමන්ගේ අභිවෘද්ධිය තමන්ගේ අනන්‍යතාව තමන්ගේ පැවැත්ම තමන්ගේ නිදහස තමන්ගේ වපසරිය ගැන හිතන සංකල්පය ඒ හිතන ඒ ඒ ඒ කරුණු ටික සංකල්පගත කරාම ඒකට කියන්න පුළුවන් ඔටොනොමි කියන බොන්ඩින් බැඳීම් තියෙනවා මෙය ඇත්ත වශයෙන්ම අන්ත දෙකක් එක පැත්තක බැඳීම් තියෙනවා කාටද බැඳීම් තිබෙන්නේ අපිත් එක්ක ජීවත් වෙන සමාජීය ජීවීන්ට අපිත් එක්ක ජීවත් වෙන සමාජීය ජීවීන්ට බැඳීම් තියෙනවා හවුද අපිත් එක්ක ජීවත් වෙන සමාජ ජීවීන් අපගේ දෙමාපියෝ සහෝදර සහෝදරියෝ ඊළඟට විවාහකනම් ස්වාමි පුරුෂයා භාර්යාව නේද අපෙම්වතා පෙම්වතිය ඊට පස්සේ ගත්තාම අසල්වාසීන් ගම්වාසීන් නගරවාසීන් රටවාසීන් කලාපීය වාසීන් ලෝකවාසීන් මේ අය අපිත් එක්ක ජීවත් වෙන අය හරි එතකොට අපිට තේරෙනවා ඒගොල්ලන් එක්ක බැඳීම් ඒ බැඳීම් ක්‍රියාත්මක කරන්න යාමේදී ඇතම් විට අපගේ දෙන ඔටොනොමි එක ස්වායත්තතාව අපි ගැන හිතන ප්‍රමාණය හිතන සිතුවිල්ල සහ ඒ වෙනුවෙන් ක්‍රියා කරන්න තියෙන අවකාශය ඉඩ කඩ කාලය මොකද වෙන්නේ සමහර විට නැති වෙන්න පුළුවන් සමහර විට අඩු වෙන්න පුළුවන් අනිත් පැත්තෙන් අපි ගැන මහිතමින් අපගේ පෞද්ගලික දියුණුව අපගේ නිදහස අපගේ අධ්‍යයන වැඩ අපගේ ආගමික වැඩ ආධ්‍යාත්මික වැඩ ගැනම හිතමින් ඒ වෙනුවෙන් මවෙහෙසමින් ඒ වෙනුවෙන් කටයුතු කරමින් ජීවත් වෙන්න අපි උත්සාහ කරනවා නම් අපෙන් අර ඉෂ්ට සිද්ධ වෙන තියෙන බැඳීම් ටික බොන්ඩ්ස් අපිට ජීවත් වෙන සමාජීය ජීවීන්ට අපෙන් සිද්ධ වෙන්න ඕන යුතුකම් ටික වගකීම් ටික බැඳීම් මොකද වෙන්නේ ඒවා අඩු වෙන්න පුළුවන් ඒ නිසා මේ දෙක අන්ත දෙකක් හරි අමාරුයි සමනය කරන්න ඒකට කියන බැලන්ස් කරනවා කියලා නේද අපිට ඕනේ අපේම නිදහස අපේම කාමරයක් අපේම ස්පේස් එක ඉඩකඩක් වපසරියක් අපිටම කියලා පාඩම් කරන මේසයක් අපේ ඇඳුම් ටික දාගන්න පුංචි අල්මාරියක් අපේ සපත්තු ටික මේස් ටික තියාගන්න පුංචි තැනක් නේද ෆෝන් එක ලැප්ටොප් එක වයර් ටික තියාගන්න වෙනම තැනක් ඒක නිතර ප්ලග් කරන්න පුළුවන් අපිටම ආවේණික වෙච්ච ප්ලග් එකක් නේද අපි නිවසේ ජීවත් වුණත් ඥාතියෙක්ගේ ගෙදරක නිවස ජීවත් වුණත් බෝඩිමක හිටියත් එහෙම නැත්නම් විශ්වවිද්‍යාලේ හිටියත් ඕස්ට්‍රේලියාවක ඇතුළේ හිටියත් අපිට එහෙම එකක් තියෙනවානේ මේ මේසේ මේ කොන මගේ මේ පුට්ටුව මගේ මම තමයි නිතර මෙතනට එන්නේ මේ පොට් ටික මෙතන තියෙන මගේ පොට් ටික මගේ පෑන මගේ ලැප්ටොප් එක මගේ ෆෝන් එක මගේ ෆෝන් චාර්ජර් එක මගේ ෂැම්පු බෝතලේ මගේ ටූත් බ්‍රෂ් එක මගේ ටූත් පේස්ට් එක නේද
අනන්‍යතාව අපේ අනන්‍යතාව මගේ ඇඳුම් ටික මගේ සපත්තු මගේ මේස් මගේ නේද කමීසෙ මගේ තොප්පිය මේ අනන්‍යතාව ඒ වගේ මගේ භෞතික දේවල් වගේම මගේ ආධ්‍යාත්මික දේවලුත් තිබෙනවා මම පාඩම් කරන වෙලාව මම කෑම කන වෙලාව මම බුදුන් වඳින වෙලාව මම දෙවියන් අදහන වෙලාව මම යාඥා කරන වෙලාව මම භාවනා කරන වෙලාව මගේ එතකොට ඒ වෙලාවට අනිත් අය කෑ ගන්න හොඳ නැහැ ඒගොල්ලෝ ඩිස්ටර්බ් කරන්න හොඳ නැහැ ඒගොල්ලෝ විවිධ සද්ද දාන්න හොඳ නැහැ නේද ඉතින් ඒවා අපි බලාපොරොත්තු වෙන එකයි එතකොට අපි හැම වෙලාවෙම භාවනා කරන්න යනවා නම් බුදුන් වඳින්න යනවා නම් වඳින්න යනවා නම් යාඥා කරන්න යනවා නම් අනිත් අයට දවස පුරාම නිශ්ශබ්දව හිනා වෙන්නේ නැහැ කතා කරන්නේ නැහැ ශබ්දයක් කරන්න බෑ ඒගොල්ලන්ට ෆෝන් කෝල් එක කාන්සල් කරන්න බෑ ඒ ඒ ඒ ඒ දේවල් අපි ඒගොල්ලන්ගෙන් බලාපොරොත්තු වෙනවා නම් මොකද වෙන්නේ අපි ඒගොල්ලන්ට තියෙන බැඳීම නැති වෙනවා අපි හිතන්නේ අපේ ඔටොනොමි එක ගැන විතරයි වැඩිපුර හිතන්නේ ඉතින් ඔටොනොමි වැඩි වෙනකොට බොන්ඩ්ස් අඩු වෙනවා බොන්ඩ්ස් වැඩි වෙනකොට ඔටොනොමි එක අඩු වෙනවා දැන් සමහර ශිෂ්‍ය ශිෂ්‍යාවන් කොණ්ඩේ පිරන්නේ නැහැ දත් මදින්නේ නැහැ මුණ හොදන්නේ නැහැ රැවුල කපන්නේ නැහැ කමීසෙ හොදන්නේ නැහැ සරප දෙක හොදන්නේ නැහැ කලිසෙම හොදන්නේ නැහැ ළඟින් යන්න බෑ ගඳ ගන්නවා නේ ඒගොල්ල සම්පූර්ණ වශයෙන් මේ සමාජී බැඳීම එක කැප වෙනවා ඒගොල්ල අර ඔටොනොමි පැත්ත හිතන්නේ එහෙම අයත් ඉන්නවා එහෙම ශිෂ්‍යාවන් අපිට හම්බ වෙලා තියෙනවා මම ශිෂ්‍යවදීදිත් එහෙම අය අපේ සීනිය බැචස් වල අයලා කළා මම දැකලා තියෙනවා එතකොට මේ දෙක බැලන්ස් කරන්න ඕන අනිත් පැත්තෙන් අපි සමාජීය ජීවිතයේදී අපිට තව දේවල් තියෙනවා අපි හිතුව මල গিදර කියන්න ඕන දාන গিදර කියන්න ඕන බණ গিදර කියන්න ඕන දෙමව්පිය වශයෙන් ඉපුණු බෙහෙත් ගන්න යන්න ඕන නේද එහෙම නැත්නම් අනිකුත් වගකීම් තියෙන අපේ ගුරුවරු අපි නම දින්න ඕන ඒගොල්ලන් බලන්න යන්න ඕන ඒගොල්ලන් සලකන්න ඕන ඊළඟට සමාජීය අවශ්‍යතාවන් තියෙනවා කිසියම් කෙනෙක් උදව්වක් කළොත් ඒ උදව්ව කරන්න ඕනේ පාරේ මොන හරි අපි හිතමු සමදාන දිනකට දායක වෙන්න ඕනේ ඒකට සහභාගි වෙන්න ඕනේ උදව් කරන්න ඕනේ ඉතින් මේ වගේ විශාල ගොන්නක් තියෙන මේ දෙක බැලන්ස් කරන්න ඕනේ මේ දෙක බැලන්ස් කරන්න දන්නේ නැහැ පුංචි ළමයි ඒගොල්ලෝ සෑම වෙලාවෙම හිතන්නේ තමන් ගැනනේ. පොයින්ට් එකක් නා හිතන්නේ තමන් ගැන වැඩිපුර. යාර නිතර මොන අනිත් අයගේ ආකර්ෂණය. නේද? අනිත් අය ගැල්ම බැල්ම රැකවරණය. අනිත් අය ආව රැකවර කරයි බලයි පෝෂණය කරයි කවයි පොවයි නේද? නලවයි අතගායි හුරතල් කරයි බලාපොරොත්තු වෙන පොයින්ට් එක. එතන මොකද වෙන්නේ? එතකොට තමන් ගැන තියෙන ඒ ස්වායතතාව වැඩි වෙනවා ඒගොල්ලන්ට සමාජීය බැඳීම් පිළිබඳ අවබෝධය අඩුයි. එකනේ කියන්නේ දැන් ගෙදරකට ගිහියාම දැන් අපි දකින්නවා සිංහල බෞද්ධ ගෙදරකට ගියාම ඒ ගෙදර පුංචි දරුවෝ ඉන්නවා නම් අපි ගෙදරින් පිටත් වෙන්න හදනකොට ඒ ගෙදර වැඩිහිටියෙක් කියනෝනේ පුතේ මාමට වඳින්න පුතේ නැන්දර වඳින්න කියලා කියනවා. එයා හිතලා කරන්න අඩු එහෙම ඒවා ඒ කියන්නේ පරම්පරාවේ සම්ප්‍රදායන් අරගෙන යනවා හැබැයි වැඩි කියන්නේ මේ මග පෙන්නේ මොනේ මොකද දරුවෝ ඒ සමාජ බන්ධන තවම හුරු වෙලා නැහැ මොකද උන් සමාජය තුල ගත කරපු කාලය අඩුයි ඕන් හිතන්නේ ඔවුන් ගැන ඒ ස්වායත්තතාවය එහෙම නැත්නම් self කෙනෙක් ටිකක් එයාගේ වැඩි එතකොට මොකද වෙන්නේ එයාය එයා නැති වෙච්ච ගම ඔයාලට ඇටෙන්ෂන් එක නැති වෙච්ච ගම ආකර්ෂණ නැති වෙච්ච ගම අවධානය නැති වෙච්ච ගම මොකද වෙන්නේ ගැටුම් පැත්තට යොමු වෙනවා ඒතර මේ සාමය සංස්කෘතිය ගොඩනගා ගැනීමේදී මෙන්න මේ දෙක සමපාත වෙන්න ඕනේ එහෙම සමනය වෙන්න ඕනේ බැලන්ස් වෙන්න සමාජීය බොන්ඩ්ස් බැඳීම් සහ ඔටොනොමි ස්වායත්තතාවන් කියන දෙක බැලන්ස් වෙන්න ඕන. ඒ බැලන්ස් කරමින් විවිධත්වය ආමන්ත්‍රණය කරන්න ඕන නිර්මාණශීලී ආකාරයට. එතකොට තමයි සාම සංස්කෘතිය ඇති කරගන්න පුළුවන්කම තියෙන්නේ.
සාම සංස්කෘතියක් ඇති කර ගන්න පුළුවන් වෙන්නේ එතකොට. එතකොට ප්‍රොෆෙසර් ඇලිස් බවුන්ඩ් කියනවා පීස් කල්චර් මේන්ටේන්ස් ක්‍රියේටිව් බැලන්ස් එමන් බොන්ඩින් කොමියුනිටි ක්ලෝස්නස් and the need for separate space. මේ සාම සංස්කෘතිය පවත්වාගෙන යන්න පුළුවන් එහෙම නැත්නම් සාම සංස්කෘතිය මගින් මේ බැලන්ස් කරනවා සමපාත කරනවා එහෙම නැත්නම් සමනය කරනවා මොනවද මේ සමාජයේ තියෙන බැඳීම් අපෙන් සමාජයේ ඉතු වෙන තියෙන බැඳීම් ඒ වගේම අපි ස්වායත්තතා need for separate spaces කියන්නේ අපේ ජීවත් වෙන්න අවශ්‍ය කරන අවශ්‍යතාවල් විවිධ ඉඩ ඉඩ කඩ ඉඩ හසර need for separate ස්වාධීන අනන්‍යෝ ඉඩ කඩ ඉඩ හසර අතර බැලන්ස් කිරීමක් සමපාත කිරීමක් කරනවා කියන එලිස් බෝල්ඩ්වින් මහාචාර්යතුමිය පෙන්වා දෙනවා කොහොමද එහෙම කරන්නේ දැන් උදාහරණයක් අපි කිව්වොත් need for separate spaces කියලා කියන එකෙන් අදහස් කරන්නේ දැන් අපි ගෙදර ගත්තොත් අපිටම ජීවත් වෙන්න අපිට පුංචි ඉඩම් කැබැල්ලක් අපිට පුංචි ගෙයක් නේද ඒ ගෙය ඇතුලේ ඒ ඉඩම ඇතුලේ පුංචි ඉඩම ඇතුලේ අපි ක්‍රියාකාරකම් කරගන්න පුංචි ඉඩක් අපිට ඕනේ පුංචි ඉඩක් සමහර අයට ඉතින් මේක විශාල ඉඩක් හම්බ වෙනවා සමහර අයට පුංචි ඉඩක් හම්බ වෙනවා පුංචි ඉඩක් උනත් විශාල ඉඩක් උනත් අපිට අවශ්‍යයි අපි අනන්‍යතාව අපි අවශ්‍යතාවන් අපේ දිනේදා දෛනික කටයුතු කරගෙන යන්න අපිට මාවේනික ඉඩ කඩක් අවශ්‍යයි හැබැයි ඒ අතරම අපි ප්‍රජාව පිළිබඳ හැඟීමනොත් බැඳිලා තියෙන්නේ ප්‍රජාව පිළිබඳ හැඟීමනොත් බැඳිලා තියෙන විදසුණක් හිතමු දැන් අපේ ගෙදර ගේ තියෙනවා පොඩි වත්තක් තියෙනවා ඉතින් ඔහම ගස් තියෙනවා ඔහම තියෙනකොට ගේ ළඟින් යන පාරේ ලයිට් වයර් යනවා. ඒතර මේ ලයිට් වයර් වලට අපගේ වත්තේ ගහක අත්තක් නැමිලා තියෙනවා. නැමෙමින් වැඩෙනවා. ඒ පැත්තට බර වෙලා වැඩෙනවා. ඒතර අපි දැන් මොකද කරන්න ඕන? අපි හිතන හරි කමක් නැහැ. අපේ ගහේ වත්ත අපේ ගහේ අත්ත ඒ ගහ පෝෂණය වෙන්නේ අපේ ඉඩමේ සාරය උරාගෙන ගහ අයිති අපිට එනිසා අත්ත අයිති අපිට ඒක හරි වටිනා අත්තක් අපි තුන් කලවර ලියක් කිය කලවර ගහ ලියක් ඒක අපි හරි වටිනවා විශාල මුදලකට විකුණ ගන්න පුළුවන් කපන කෙනෙකුට ගහන මේ අත්ත අත්ත කපුවත් එහෙම හිතලා අපි මොකද කරන්නේ? ඒකට තවදුරටත් වැඩෙන්න දෙනවා. අර විදුලි රැහන් වලට එහෙම ලයිට් වයර් වලට හානි එහෙම නැත්තම් කරදර වෙන විදියට. දැන් අපි මොකද මේ කරන්නේ? අපේ ස්වායත්තතාව, එහෙම නැත්නම් අපේ ඔටොනොමි එක, අපේ අනන්‍යතාව, අපේ ජීවත් වෙන්න තියෙන අපේ ඉඩකඩ, වපසරිය අපි හොඳින් පාවිච්චි කරනවා. ඒ අතර සමාජයට අපෙන් ඉටු වෙන්න තියෙන බැඳීමක් අපි මොකද කරන්නේ? නොසලකා හරිමින් ඉන්න. ඔය අතරතුර විදුලි බල මණ්ඩලයෙන් එනවා. විදුලි බල මණ්ඩලයෙන් ඇවිත් කියන මේ අත්යෙන් මේ රැහැනට හානි කරයි. එනිසා මේක කපන්න ඕනේ. ඒක ඔබතුමාලා කපා ගන්න නැත්නම් අපි කපලා අයින් කරනවා. ඊට පස්සේ අපි මොකද කරන්නේ? ඒගොල්ලන් එක්ක වාදෙට යනුන් බෑ එහෙම බෑ. අපි මේ හරි වටිනාත්ත අපේ පස්සේ සාරේ උරාගෙන මේක වැඩිලා තියෙන්නේ අපිට මේක හරි වටිනවා අපිට මේක කපන්න බෑ කියලා අපි තරක කරොත් රණ්ඩු වුණොත් මොකද වෙන්නේ අපෙන් සමාජයට ඉෂ්ට වෙන්න ඕන අර බැඳීම එතනදි ඉෂ්ට වෙන්නේ නැහැ කාලයක් යාමේදී අත්ත සමහර ඒ විදුලි රැහැන් වල ගැටිලා එන්නත් ඒක කණන් වැටිලා එහෙම නැත්නම් අතු ගෑවිලා අපිට වගේම මුළු පළාතටම විදුලිය නැති වෙන්න පුළුවන් එනිසා
අපි මොකද කරන්නේ කො අපි අත්ත කපලා ඉවත් කරනවා නැත්තම් විදුලි බල මණ්ඩලයට අවස් ඉඩ දෙනවා ඒ අත්ත කපලා විදුලි රැහන පරිසම් කරලා ඉස්සරහට අරගෙන යනවා අපි ස්වායත්තතාව අපි ඉඩහස්තර අපේ වපස්සට අපි රැක ගන්නා ගමන්ම අපි මොකද කරන්නේ සමාජීය බැඳීමක් වූ ඒ යුතුකම ඉෂ්ට සිද්ධ කරනවා සමාජීය බැඳීමක් වූ ඒ යුතුකම ඉෂ්ට කරනවා දැන් මේක මහා පරිමාණයෙන් ගත්තොත් මහා පරිමාණ ගැටුමකට ගත්තොත් දැන් උදාහරණයක් ගත්තොත් ඉන්දියාවයි ලංකාවයි අතර තියෙනවා මුහුදු දීවරයන්ගේ ගැටලුවක් මුහුදු දීවරයෝගේ ගැටලුවක් මොකද දැනුවත් හෝ නොදැනුවත්ව අපේ දීවර ප්‍රජාව මුහුදු ගියාම ඉන්දියන් සාගර කලාපයේ අපේ මුහුදු සීමාව ඉක්මවා ගිහිල්ලා ජාත්‍යන්තර මුහුද ඉක්මවා ගිහිල්ලා සමහර විට ඉන්දියානු මුහුදේ තමයි නවතින්නේ මසුන් මරන්න ඉන්දියානු දීවරයෝ දැනුවත් හෝ නොදැනුවත්ව ඔවුන් ඔවුන්ගේ සාගර කලාපයේ පසු කරමින් මොකද මේ පට්ටු සාගර කලාපයක් තියෙන්නේ ශ්‍රී ලංකාවේ සාගර කලාපයේ පිවිසෙනවා මසුන් මරන්න මේ කාලේ ඉඳන් තියෙන විශාල ගැටලුවක් එතකොට අපි මොකද කරන්නේ ඉන්දියාවල තියෙන ඉන්දියාවේ සාගර කලාප අපිට තියෙන අපේ සාගර කලාප අපි කියනවා අපේ සාගර කලාපෙට එන්න එපා ඒගොල්ලෝ කියන ඒගොල්ලන් සාගර කලාපෙට යන්න එපා අපි කියනවා අපේ සාගර කලාපෙට අනවසරෙන් ඇතුළු වුණොත් කවුරු වුණත් අපි ඒගොල්ලන් අත්අඩංගු ගන්න එහෙම නැත්නම් මොහොතේම අපි වෙඩි තියනවා කියලා එහෙම කියනවා එහෙම කරන්න බෑ එහෙම කියන්න කියලා සමහර කියනවා කියලා හිතන්නකො එතකොට මොකද වෙන්නේ අපි රටක් විදියට අර ගෙදර අත්ත වගේම තමයි අපි රටක් විදියට ජාත්‍යන්තර ප්‍රජාවට අපේ තියෙන බැඳීම් අපි මොකද වෙන්නේ ඉෂ්ට සිද්ධ කරලා නැහැ ඉෂ්ට කරන්න ඕන ඒ නිසා තමයි ඒ එන දීවරයන් අතරමං වෙලා හරි දැනුවත්ව හරි එන දීවරයන්ව අපේ නාවික හමුදා මැදිහත් වෙලා ඔවුන් බේරගෙන ඔවුන්ට හොඳ සංග්‍රහ කරමින් ඔවුන්ට හොඳ රැකවරණයක් ලබා දෙමින් අපේ රටේ ටික කාලයක් තියාගෙන ඉඳිමින් ඒ නීතිමය කටයුතු ඉවර වුණාට පස්සේ අපි නැවත ඒ දීවරයන්ව බාර දෙනවා ඉන්දියාවට ඉන්දියාවත් මොකද කරන්නේ අපේ දීවරයන් මේ විදිහට එහෙට ගියොත් අතරමං වෙලා ඔවුන්ව බේරාගෙන ඔවුන් රැකවල් දෙමින් ඔවුන් ආරක්ෂා කරමින් නැවත ඔවුන් අපිට ඒ දීවරයන් බාර දෙනවා තමයි අර සමාජී ජීවිතයේ අපේ ඔටොනොමි එක අපේ සාගර කලාපය පරිසම් කරන්න අපි ඕනේ අපේ දේශ සීමා පරිසම් කරන්න අපිට ඕනේ හැබැයි ඒ අතරම අපිට බැඳීමක් තියෙනවා යුතුකමක් තියෙනවා සමාජයට අර ගෙදර දිනම් අල්ලපු ගෙදරට එහෙම නැත්නම් විදුලි රැහැනට එහෙම නැත්නම් පාරට අපෙන් ඉෂ්ට වෙන්න ඕන යුතුකමක් තියෙනවා වගකීමක් තියෙනවා ඒවට අපි කියනවා බැඳීම් බොන්ඩ්ස් ඒ වගේම ජාත්‍යන්තර දේශපාලනයේදී අපිට තියෙනවා බොන්ඩ්ස් යුතුකම් තියෙනවා ඒවා අපි අනිත් රාජ්‍යන්ට අන්තර්ජාතික සංවිධානයන්ට අන්තර්ජාතික රාජ්‍ය සංවිධානයන්ට අපි විසින් ලබා දෙනවා දැන් විදසුණක් විදිහට ගත්තොත් එක්සත් ජාතීන්ගේ සංවිධානය ඔයගොල්ලෝ දන්නවා එක්සත් ජාතීන්ගේ සංවිධානය එදිනෙදා ක්‍රියාකාරී වෙන්නේ සමාජික රාජ්‍යයන්ගෙන් එකතු කරගන්න ලැබෙන එහෙම දායකත්ව අරමුදලක් මගින් ඒ කියන්නේ කිසියම් ප්‍රතිශතයකට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සියලුම සමාජිකයෝ ඔවුන්ට හිමි ප්‍රතිශතය අනුව දායක මුදලක් දෙන්නට ඕන ගෙවන්න ඕන එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඔවුන්ගේ එදිනෙදා කටයුතු පියව ගන්න ඒ සඳහන වියදම් පියව ගන්න මොකද එක්සත් ජාතීන්ගේ සංවිධානය කියන්නේ ලෝකයේ ආදායම උපාදනය කරන සංවිධානයක් නෙමෙයි ජාත්‍යන්තර සාම්‍ය හා සංහිඳියාව මානවයිති වාසිකම් සුරක්ෂිත කිරීම සඳහා පිටවත් වෙන සංවිධානයක් ඒ සංවිධානයේ ආදායම් පොදින්නේ නැහැ ඒ නිසා ඇමරිකාවත් අපි ඉන්දියාව නේපාලයේ බූතානයේ මාලදිව වෙන රාජ්‍යනොත් සියලුම සමාජික රාජ්‍යයන් ඒ අපිට හිමි ප්‍රතිශතය අනුව අපි මොකද කරන්නේ දායකත්ව මුදල් ඒ සංවිධාන එක්සත් ජාතීන්ගේ සංවිධානය අපි ගෙවනවා ලබා දෙනවා ඒ එහෙම ලැබෙන අරමුදල් වලින් තමයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ලස්සන ලොකු වාහනවල UN කොඩිය ගහලා UN බෝඩ් එක මේ ස්ටිකර් එක ගහලා එහෙම ලස්සනට යන්නේ ඒ ඒ ඒ
ඒ ෆන්ක්ෂන් වෙන්න අවශ්‍ය කරන අරමුදල් අවශ්‍යයි. අපි කුඩා රටක් වුණත් කුඩා ආර්ථිකයක් තිබුණත් අපි මොකද කරන්නේ? අපිට ඒ දායකත්ව මුදල් ලබා දෙනවා ශ්‍රී ලංකා රජයක් විදියට. ඉදසුන්. එතකොට මම තව නිදසුනක් ගන්නම්. මේ peace culture ගැන කියද්දී සමාජී බැඳීම් ගැන කියද්දී bonds and autonomy ගැන කියද්දී දැන් ඔබ දකිනවා අපේ ගම්ප අපේ කියන එක අදහස් කරන්නේ දකුණේ ගම්පලාත්වල වැට කැඩුනොත් අපේ වැට කැඩුනා කියලා හිතන්න නැත්නම් අපි තාපය හදන්න ඕන කියලා හිතන්න අපිට අපේ ඉඩමේ ඉඳන් කරන්න පුළුවන් අපේ තාපය අපේ ඉඩමේ ඉඳන් හදන්න පුළුවන් අපේ වැට කැඩුනොත් අපිට වැට අපේ ඉඩමේ වැට අපිට අපේ පැත්තේ ඉඳලා හදන්න පුළුවන් අපිට අල්ලපු ඉඩමට ගිහිල්ලා අපේ වැට හදන්න අවශ්‍යතාවක් නැහැ. අපි එහෙම කරනවා නම් ඒගොල්ලන්ගේ අවසරය ඇතිව තමයි එහෙම කරන්නේ. වැට පොඩ්ඩක් හදනවා කියලා ඒගොල්ලන්ගේ අවසර ගන්නවා. හැබැයි යාපන ප්‍රදේශයේ තේස වළමේ නීතිය අනුව එහෙ තියෙන්නේ තල්කොළ වැට. තල්කොළ වලින් හදපු වැටවල්. එතකොට ඔබ දැක්කිනවා ඇති මේ අර අත වගේ විහිදිච්ච තල්කොළ පාවිච්චි කළා තමයි මේ වැටවල් හදන්න. එතකොට ඒ වැට තනි පැත්තෙන් ඉඳ හදන්න බෑ. ප්‍රායෝගිකව එහෙම කරන්න බෑ. මොකද අර කොළය දිග අරින්න ඕන. දිග අරලා ඇදලා තමයි වැට හදන්න. අපි අපේ පැත්තේ ඉඳලා තල් කොළේ මෙහෙම තිබ්බට ඒක දිග අරින්න අනිත් පැත්තට ගිහිලත් පොඩි සහයක් ගන්න ඕන. පොඩි වැඩක් කරන්න ඕන. එනිසා තේස වළමේ නීතිය ප්‍රාදේශීයක නීතිය අපේ දෙමළ ද්‍රවිඩ ජනතාව දෙමළ ජනතාව තුරේ කාලයක් තිස්සේ භාවිත කරපු ඒ නීතිය නීතියනුව ඔවුන්ට තිබෙන ඉඩක් ඒ තමයි තමන්ගේ වැට තමන්ගේ පැත්තේ ඉඳලා නෙමෙයි එහා පැත්තට ගිහිල්ලා උනත් සකස් කරගන්න පුළුවන් මොකද ඒක අවශ්‍යයි ප්‍රායෝගික තේ තුල ඒක අවශ්‍යයි එතකොට මේ සමාජ බන්ධනය සමාජ යුතුකම අනිත් ඉඩමේ අයිති එක්කෙනා විසින් පිළිගන්නට ඕන නීතියම තියෙනවා उदाहरण ऑटोनॉमी बैलेंस එතකොට ඔයගලන්ට මේ 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 කියන කරුණ විශ්වවිද්‍යාල ජීවිතයට ඔයගලන්ගේ හොස්ටල් ජීවිතයට පාවිච්චි කරන්න කොහොමද කියන එක ඔබ හිතන්න ඕන කරුණක් නිර්මාණශීලීව හිතන්න අවශ්‍ය කරන කරුණක් එතකොට පීස් කල්චර් එහෙම නැත්නම් සාම සංස්කෘතිය මෙන්න මේ විදිහට කියන්න පුළුවන් අපිට ඒක ඇත්තටම समाज जीवात सियलु मिनिसुन्गे अनन्यतावान् आकल्प वटिनाकम् विश्वासयन् जीवन रटावान् मे सियल्ले एकत्वक् एहेम नैत्तम् सम्मिश्रणयक् विदियट दकिन्न पुलुवन् समाज जीवात्वन विविध मिनिसुन्गे අදහස් ආකල්ප අනන්‍යතාවන් වටිනාකම් විශ්වාසයන් ජීවන රටාවන් මේ සියල්ලේ එකතු වාක්‍යයක් නැත්තම් සම්මිශ්‍රණයක් ලෙස දකින්න පුළුවන් මේ සාම සංස්කෘතිය කියන එක. ඒවා ඔක්කොම මොසයික් කියන්නේ ඔක්කොම එකේ මිශ්‍රණයක්. ඒ මිශ්‍රණය තුළ එකිනෙකා අනේකාගෙන් උගනෙමින් ඉස්සරහට යනවා. එකිනෙකා අනේකාව සැක කරමින් අනේකාව විවේචනය කරමින් අනේකාව හෙලා දකිමින් අනේකාව පහත් කොට සලකමින් අනේකාගේ විනාශය පතමින් එහෙම ගමනක් නෙමෙයි. එකිනෙකා අනේකාගේ ඉගෙන ගනිමින් ආදර්ශ ගනිමින් උදව් ගනිමින්
සහය ගනිමින් සහයෝගීව ඔවුන්ගේ අනන්‍යතාවන්ට ඔවුන්ගේ ඔටොනොමියකට එහෙම නැත්නම් ස්වායත්තතාවට ගරු කරමින් එකට ජීවත් වෙමින් ඉදිරියට යාමක් තමයි සාම සංස්කෘතිය කියන එකෙන් අදහස් කරන්නේ පැහැදිලිද මොන හරි ගැටලු තියෙනවද ප්‍රශ්න තියෙනවද आकल्प वटिनाकम विश्वास जीवन रटावन समस्ति ओण अर व्यूहात्मक विनाशक व्यूहात्मक प्रचंड स्ट्रक्चरल वायलेंस समान जीवन समाजी जीवन सलखान पुलवाहास ගැලපිලා ජීවත් වෙන්න පුළුවන් නම් සාම සංස්කෘතිය වුණා ගන්න පුළුවන්. ඒක අදහස් කරන්නේ නැහැ ඔවුන් අතර නොගැලපීම්, නොඑකඟතාවන්, ගැටීම්, ගැටලු, ප්‍රශ්න, ගැටුම් ඇති වෙන්නේ නැහැ කියන එක. මොකද මම ආරම්භයේදීම කිව්වා පවුලක වුණත් සහෝදර සහෝදරයන් පස් දෙනෙක් නවුන් පස් දෙනාගේ අවශ්‍යතාවන් उन दक्षिण विद्य उनके आकल्प उनके विश्वास उनके जीवन रटावन पास न्यून सहोद सहोद पवा विनाशकम तीवीन सामनक अतरे विनाशकम तीन महाविशाल समाज गर्म विध आगम दहनाय विध भाषा कथाक्रमाय विध जनवर्ग विध जीवन रटावन तीवनाय विध तुम तेनाय विविध आकल्प तीनाय विविध अध्यापन मट्टम तेनाय विविध वयस मट्टम तेनाय विविध कुलवर्ण आयाताय विविध समाज खंड आयाताय विविध ऐतिहासिक इतिहास सांप्रदायान इतिहास याम याम उरुमहम केनाय मे आय गत्ताहम सुविशाल विनाशकम गोन्नक तीन नमुत सियाल गारु करमे उकाह गत्ता है कि दे गिन गत्ता है कि दे गिन गाने में ඉදිරියට යනවා නම් ඒ තුල තමයි සාම සංස්කෘතිය ඇති කරගත හැක්කේ මහාචාර්ය එලිස් බෝල්ඩ්වින් කියන එහෙම නැත්නම් පෙන්වා දෙන උගන්නන ආකාරයට මහාචාර්යතුමියට අනුව මේ දකින්න පුළුවන් ඇත්ත වශයෙන්ම ආදිවාසී ජන සමාජවල ඒ වගේම විශ්වාස පදනම් ප්‍රාථමික විශ්වාස පදනම් කරගෙන ජීවත් වෙන ප්‍රජාවන් තුළ ඒ වගේම ඒ අය සම්පූර්ණ වශයෙන් අවිංසාවට කැප වෙලා තිබෙනවා නම් එවැනි ජන සමාජයන් තුළින් ඒ දකින්න පුළුවන් අනිත් පැත්තෙන් ආගමික විශ්වාසයන් පදනම් කරගෙන ජීවත්වන අවිහිංසාවාදී පදනම් කරගත්ත ආගමික කණ්ඩායම් තුල මේ කියන ආකාරයේ විදසෝ දැකිය හැකි එතුමිය කියනවා මිනිසු මිනිසු හුදෙක් සමකාමී අයම පමණක් නෙමෙයි. ඒ අය සමහර වෙලාවට ප්‍රචණ්ඩයි. කේන්ති යනසුලු. අනිත් පැත්තේ මිනිස්සු සෑම විටම ප්‍රචණ්ඩ නැහැ. කේන්ති යනසුලු නැහැ. ඔවුන් සමහර වෙලාවක සාමකාමී අවිහිංසාවාදී පිරිසක්. දැන් මොකද ඒ ස්වභාවය? මිනිසාගේ ස්වභාවය තමයි මේ අන්ත දෙක
සාමය සහ ප්‍රචණ්ඩත්වය අතර අනිත් අවිහිංසාව සහ ප්‍රචණ්ඩත්වය අතර දෝලණය වෙනවා. ඔබත් එහෙමයි මමත් එහෙමයි. අපි කවුරු සර්ව සම්පූර්ණ වශයෙන් අවිහිංසාවාදී හෝ සාමකාමී නැහැ. සර්ව සම්පූර්ණ වශයෙන් හිංසාවාදී හෝ ප්‍රචණ්ඩවාදීත් නැහැ. අවස්ථානුකූලව අපි ඒ අතර දෝලණය වෙනවා. හැබැයි ඒ අපේ සමාජීය හැසිරීම තීරණය වෙනවා කුමක් මතද අප සමාජාන යෝජනය වී තිබෙන ආකාරයක්. අපි වැඩිපුර සමාජාන යෝජනය වෙලා තිබෙන්නේ අවිහිංසාවාදී සමකාමීව පරිසරයක නම් අප තුළින් වැඩිපුර විද්‍යමාන වෙන්නේ අවිහිංසාවාදී සමකාමී ගති ලක්ෂණ. අපි සමාජාන යෝජනය වෙලා තිබෙන්නේ ප්‍රචණ්ඩකාරී හිංසාවාදී පරිසරයක නම් ප්‍රචණ්ඩවාදී හිංසාකාරී පරිසරයක නම් අපෙන් අර ප්‍රචණ්ඩකාරී හිංසාවාදී ගති ලක්ෂණ නිරන්තරයෙන් වැඩිපුර පෙන්නුම් කරන. එනිසා ඇලිස් බෝල්ඩ්වින් මහාචාර්යතුමිය කියනවා මිනිසුන් අවිහිංසාවාදී සහ හිංසාව අවිහිංසාව සහ හිංසාව සාමය සහ යුද්ධය අතර එමත්නම් ගැටුම අතර දෝලණය වන සමාජීය සත්ව කොටාසයක් ලෙස නිර්මාණය වීම සඳහා මේ කියන ඔවුන් ජීවත් වුණු ඔවුන් හැදුණු වැඩුණු ඉපදුණු සමාජාන යෝජන ක්‍රියාවලිය ඉතාම ඉහලින් බලපානවා. කුඩාවදියේ ළමාවදියේ ලදරු අවදියේ ළමාවදියේ පටන් ඔවුන් ලබන අත්දැකීම් සමාජාන යෝජනය වෙන ආකාරය සමාජාන යෝජන ක්‍රියාවලිය ඔවුන් භාජනය වෙන ආකාරය මේ සඳහා ඉතාම තීරණාත්මක බලපෑමක් කරනවා කියලා එතුමිය පෙන්වා දෙනවා. ඒ මත ඔවුන් වැඩිහිටියන් බවට පත් වුණාම ඔවුන් සහ ඔවුන් විසින් නිර්මාණය කරනු ලබන ගොඩනගනු ලබන එහෙම නැත්නම් ක්‍රියාවට නගනු ලබන ඔවුන් විසින් ආධිපත්‍ය හොබවනු ලබන ආයතන තුළින් ගැටුම් විසඳීමට යාමේදී විවිධත්වය ආමන්ත්‍රණය කිරීමට යාමේදී ඔවුන්ගේ ඒ ආභාෂය සමාජාන යෝජන වූ ආකාරය වැඩිපුර සමාජාන යෝජන ක්‍රියාවලිය තුළ ඔවුන් අත්දැකීම් ලබලා තියෙන්නේ අවිහිංසාව සසාමකාමී ලෙස ගැටුම් निराකරණය කර ගැනීම නම් ඔවුන් විසින් ඒ ක්‍රියාවට නගනු ලබන තීරණ ඔවුන් විසින් නායකත්වයේ දෙනු ලබන ආයතන මොකද වෙන්නේ වඩා හොඳින් සමකාමී ලෙස ප්‍රසස්ත ලෙස අවිහිංසාවාදී ලෙස ගැටුම් විසඳා ගන්නට පෙළඹෙනවා. හැබැයි ඒ අය කුඩා කලදී ලදරු වයසේදී ආභාෂය ලබා තිබෙන්නේ හිංසාවෙන් වැඩිපුර ප්‍රචණ්ඩත්වයට ඔවුන් නිරාවරණය වෙලා නම් ඔවුන් පසු කාලීනව වැඩිහිටියන් වූ පසු ඔවුන් ආයතනගත වූ පසු ආයතනවල ප්‍රධානීන් ඒ තනතුරට ඔවුන් පත් වූ පසු ඒ තනතුරවල දිශාව ඔවුන්ගේ තීරණ මත තීරණය වන තත්ත්වයකට ඔවුන් පත් වූ පසු ඔවුන් මතුවෙන අභියෝගයන්ට ගැටුම් වලට මුහුණ දෙන්නේ හිංසාවාදී සහ ප්‍රචණ්ඩ ආකාරයට. එනිසා ඇලිස් බෝල්ඩ්වින් සමාජාන යෝජන ක්‍රියාවලිය සාම සංස්කෘතියක් ඇති කිරීමේදී අතිශය වැදගත් කරුණක් විදියට මතු කරනවා. අත වශයෙන්ම ඇයගේ අදහසට අනුව එනිසා සාම සංස්කෘතියක් ගොඩනැගීමේදී වඩාත්ම වැදගත් කාර්යභාරයක් මූලික කාර්යභාරයක් දවන්ත කාර්යභාරයක් ඉටු කරන ස්ථානයක් විදියට හඳුනා ගන්නවා ගෘහය නැත්නම් පවුල කුටුම්බය කියන එක. මොකද ඒ තුළින් තමයි සාමය පිළිබඳව හෝ යුද්ධය පිළිබඳව
එතුළින් තමයි අවිහිංසාව පිළිබඳව හෝ හිංසාව පිළිබඳ අත්දැකීම් පතමෙන්ම දරුවන්ට ලබා දෙන්නේ. ඒ අත්දැකීම් තමයි පසු කාලීනව ඔවුන්ගේ ජීවිත තුළින් ප්‍රතිනිර්මාණය වෙන්නේ, පිළිබිඹු වෙන්නේ. එනිසා පවුල, කුටුම්බය, ගෘහය කියන ඉතාම වැදගත් සාමකාමී පරිසරයක්, සාමකාමී ස්ථාවරයක්, සාමකාමී සමාජයක්, සාමකාමී රටක්, සාමකාමී සමාජයක්, සාමකාමී ලෝකයක් ගොඩනැගීමේදී මහාචාර්ය එල්ස් බෝල්ඩ්වින් පෙන්වා දෙන ආකාරයට තාම වැදගත් කොටසක් පවුල්. එහිදීත් පවුලේ නිතරම මව තමයි දරුවන් එක්ක සමීපව ඉන්නේ. කාන්තාව මම තමයි දරුවන් හදා වඩා ගන්නෙ, ඔවුන් කිරිපොවා ඇති දැඩි කරන්නේ, ඔවුන්ගේ අවශ්‍යතාවන් පිළිබඳ සොයා බලන, විශේෂයෙන්ම පීතෘ මූලික ජන සමාජයක මවට පැවරෙනවා මේ ගෘහීය වගකීම් වටිනාකම් විශාල ප්‍රමාණයක්. මුළු ගෘහස්ත කටයුතුම පීතෘ මූලික ජන සමාජයක ඉෂ්ට සිද්ධ වෙන්නේ මව අතින්. මොකද පියා ගෙදර නැහැ, ඔහු නිවසේ නැහැ, ඔහු නිවසෙන් පරිබාහිරවයි ජීවත් වෙන්නේ බොහෝ වෙලාවට. ඔහු තමයි ගෙදර ප්‍රධාන ආදායම් වාහකයා බවට පත් වෙන්නේ. එනිසා ඔහු තමයි ගෙදර ප්‍රධාන ආදායම සටිකරන තැනැත්ත බවට පත් වෙන්නේ. එනිසා දරුවන් එක්ක ගැටෙන්න, දරුවන් එක්ක වැඩිපුර ජීවත් වෙන්න පියාට ලොකු කාලයක් අවකාශයක් ලැබෙන්නේ නැහැ. ලැබුණත් ඔහු ඒ සඳහා යොමු වෙන්නේ නැහැ. ඒ මූලික වගකීම බර මම මතයි පීතෘ මූලික ජන සමාජයක පැවරිලා තියෙන. එනිසා මහාචාර්ය එලිස් බෝල්ඩ්වින් කියනවා පීතෘ මූලික ජන සමාජයක විශේෂයෙන් මවට විශාල කාර්යභාරයක් තියෙනවා. මේ දරුවන් අවිහිංසාවාදී සමකාමී මාවතේ ඇති දැඩි කරන එක, අවිහිංසාවාදී සමකාමී මාවතේ මේ දරුවන් පෝෂණය කරන එක ඉතාම වැදගත් කාර්යභාරයක්, වටිනාකමක් එහිදී මවට හිමි වෙන බව පෙන්වා දෙනවා මහාචාර්ය එල්ස් බෝල්ඩ්වින් මහාචාර්යතුමිය. ඒ වගේම මාතෘ මූලික ජන සමාජයක උනත් එහි අපි දන්නවා මව නිරන්තරයෙන් ප්‍රධාන නිසා එහිදීත් මවගේ කාර්යභාරය සුළුපටු සුළුකොට තකානට බැහැ. සමාජාන යෝජන ක්‍රියාවලිය තුළ එහිදීත් මවගේ කාර්යභාරය ඉතාම වැදගත්. එනිසා මේ සාම අධ්‍යයනයේදී කාන්තාවගේ දායකත්වය, මවගේ දායකත්වය ඉතාම වැදගත්. විශේෂයෙන්ම මේ සමාජානියෝජන ක්‍රියාවලිය තුළ ඓතිහාසිකව ඒ ජන ප්‍රජාවන් කොමියුනිටීස් ඔවුන් ඔවුන්ටම ආවේනික වූ ගැටුම් නිරාකරණ විදි, ඔවුන් අතර මතුවන්නා වූ අසමානතාවන්, මතභේද, වෙනස්කම් සමනය කර ගැනීම සඳහා සාමකාමී ලෙස, අවිහිංසාවාදී ලෙස ඒවා සමනය කර ගැනීම සඳහා ප්‍රජා බැඳීමුත් ස්වායත්තතාවත් අතර තුලනයක් ඇති කරමින් විවිධත්වය නිර්මාණශීලී ලෙස කළමනාකරණය කිරීම සඳහා ඔවුන් ඔවුන් විසින්ම ගොඩනගා ගත්ත එක්තරා ක්‍රමවේදයන් සමාජෙන් සමාජයට, ප්‍රජාවෙන් ප්‍රජාවට අපිට අත්දකින්න පුළුවන්. ඒ සඳහා අවබෝධයක් ලබා ගැනීමට නම් අපි එම සමාජයන්ට, සමාජවල පතුලට එබී බලන්නට අවශ්‍යයි. ඒ තුළින් අපිට උකහා ගන්න පුළුවන් ඔවුන් අතර ඇතිවන්නා වූ නොහොඳ නොකාඩුකම්, මතභේද, ගැටලු කොහොමද අවිහිංසාවාදී ලෙස, සාමකාමී ලෙස සමාජ ප්‍රගමනයට හේතු වෙන ආකාරයට ඔවුන් විසඳා ගන්න කියන එක, ඔවුන් කොහොමද ඒ සඳහා දායකත්වය දෙන්නේ කියන එක අපිට සොයන නම් අපි
එම සමාජ ක්‍රමයන්ට ඉතා සමීපව ඔවුන්ගේ පතුලට සමාජ පතුලට හිඳා බැස බැලිය යුතුයි මානවවාදී දෘෂ්ටි කෝණයකින්. කාන්තාව ඉතාම වැදගත් කාර්යභාරයක් ඉෂ්ට සිද්ධ කරනවා මේ සමාජ ගොඩනැගීමේදී සාම සංස්කෘතිය ඇති කිරීමේදී දරුවන් සමාජානුයෝජනය කිරීමේදී ඔවුන්ට ආගමික වත්පිළිවෙත් එවාගේ උත්සව චාරිත්‍ර වාරිත්‍ර සම්ප්‍රදායන් අගයුම් වටිනාකම් දරුවන් තුළ ඇති කිරීමේදී ඔවුන් තුළ පුරුදු පුහුණු කිරීමේදී පරිසර හිතකාමී වේ දේවල් කරන්න කෙසේද අවිහිංසාවාදී ලෙස දේවල් සිදු කරන්න කෙසේද අවිහිංසාවාදී ලෙස ජීවත් වන්න කෙසේද සමාජයක් තුළ අනෙකාගේ අදහස් උදහස් වටිනාකම් ඇගයුම් පැවතුම් ඉවසා දරන්නේ කෙසේද එතුළින් සාම සංස්කෘතියක් ගොඩනගන්නේ කොහොමද කෙසේද යන කරුණේදී කාන්තාවගේ දායකත්වය ඉතාම ඉහළ බවයි මහාචාර්ය ඇලිස් බෝල්ඩ්වින් ගේ අදහස වෙන්නේ. මේ සඳහා අතීත උදාහරණ කිහිපයක් දෙනවා. එකක් තමයි නෝත් ඊස්ටර්න් උතුරු ඉසාන දිග සයරේ නැත්නම් වර්තමාන කොංගෝ දේශයේ ජීවත් වෙන තාවා ජන ප්‍රජාව පිළිබඳව ඊළඟට ඉනියුට් එහෙම නැත්නම් එස්කිමෝවරු පිළිබඳව සර්බියාවේ අයිස් ග්‍රීන්ලන්තේ කැනඩා වැලස්කාව ජීවත් වෙන එස්කිමෝවරු අදි ඔවුන්ගේ ජන සමාජය පිළිබඳව නිදසුනා. ඒ වගේම ලංකාවේ එය මහාචාර්යතුමිය දෙන්නේ නැහැ මම ඇඩ් කරා ලංකාවේ ආදිවාසී ඔවුන් අතර මතුවන ගැටලු ගැටුම් ඔවුන්ටම ආවේණික වූ ක්‍රමවේදයන් ඔස්සේ විසඳා ගන්න අවිහිංසාවාදී සමකාමී ක්‍රමවේදයන් ඔස්සේ විසඳා ගැනීම ගන්න ආකාරය ඉතාම විශිෂ්ටයි. එහිදී අපි දකිනවා ආදිවාසී ජන සමාජය තුළ ඒට සකස් කරපු ව්‍යූහයක් තිබෙනවා. ඒකට අපි කියන වර්ග සභාව කියලා. වර්ග සභාව තමයි මේ ගැටලු ගැටුම් විවාදයන් පිළිබඳ තීන්දුව తీරන ගන්න සමකාමී අවිහිංසාවාදී ආකාරය. එතකොට ඔබට බලන්න පුළුවන් මම මේ ස්ලයිඩ්ස් ඔපුණා දෙවන්න මේ තියෙන links ඔස්සේ YouTube links ඔස්සේ ඔබට බලන්න පුළුවන් කොහොමද මේගොල්ලන් මේ ජීවත් වෙන්නේ තාව ප්‍රජාව ඒ වගේම ස්කීමෝවරු ඒ වගේම ආදිවාසී ජනතාව ඔවුන්ගේ අවතුම් පැවතුම් සංස්කෘතිය කෙසේද ඔවුන් පරිසරය හා බද්ධ වේ ජීවත් වන්නේ කෙසේද කියන එක ඔබට බලන්න පුළුවන්. අනිත් පැත්තෙන් ඔබට අවශ්‍ය නම් මේ පිළිබඳ පරීක්ෂණ සිදු කරන්න පුළුවන්. විශේෂයෙන්ම අපි ආදිවාසී ජන ප්‍රජාව ආදී ශ්‍රී ලාංකික ජන ප්‍රජාව කෙසේද ඔවුන්ගේ ගැටුම් අවිහිංසාවාදී සමකාමී ලෙස විසඳාගෙන සාම සංස්කෘතියක් ඒ සමාජයන් තුළ ගොඩනගාගෙන තියෙන්නේ කියන එක. එතකොට සාම සංස්කෘතිය පිළිබඳ පීස් කල්චර් පිළිබඳ වූ අද සාකච්ඡා මෙතකින් නිමා වෙනවා. ඔයගලන්ට පුළුවන් ඔබ අදහස් උදහස් පැහැදිලි කර ගැනීම විවේචන ඔබේ අදහස් තුළින් ඉදිරිපත් කරන්න බොහොම ස්තුතියි. අගොලන්ගේ අදහස් ප්‍රශ්න තියෙනව විවේචන පැහැදිලි කරගනි තියෙනවද මාව ඇහෙනවද
අවසෑහෙනවා. ඔය රංග ප්‍රශ්න තියෙනවද? පැහැදිලි කර ගැනීම මොන හරි තියෙනවද? නැන්ස මේ අද පාඩම හොඳට තේරුණා. මේ බොහොමද. ඒ කියන්නේ සමේ අද පාඩම හොඳට තේරුණා කියන්නේ කලින් ඒවා එහෙම තේරුණ නැද්ද? නෑ නෑ සර් කලින් ඒවා කියෙම අද පාඩමත් හොඳට තේරුණා. අහා thank you sir. thank you අදහස් දැක්වුණා නේ තය. ඔයා මොන හරි තව දෙයක් කියන්න ගියානේ? නෝ සමේ ඒ කියන්නේ අර අපි මෙච්චර කාලයක් හිතාගෙන හිටියේ මේ අර අපි අපි ගොඩක් කලාවට අපිට කියෙන් තියනවානේ අපි මෙහෙම හිතනවා මේ මනුස්සයා මෙහෙම හිතන්නේ නැහෙනේ කියලා. එතකොට සර් දැන් අපි ඒක අර බාර ගන්න ඕනේ කියන එක මේ දැන් තේරෙනවා. එතකොට තමයි සර් ඔව් ඉරංගයි ඒක ඇත්ත. දැන් දැන් සමහරවිට අපිට කියෙන් තියනවා අපේ අදහස අනිත් අයට ලැබෙන්නේ නැතු පිළිගන්නේ නැතුනා මේ නැත්නම් ඒගොල්ලන්ගේ අදහස් අපිට පිළිගන්න බැරි වුණාම නේද? නමුත් ඒක තමයි ස්වභාවය. ඒක තමයි ස්වභාව ධර්මය. අපි ගෙදර පවුලේ සහෝදර සහෝදරයන් වුණත් දෙමව්පියන් වුණත් නෙවුණු සහෝදර සහෝදරයන් වුණත් අපි එකිනෙකාට වෙනස්. ඒ වෙනස අපි පිළිගන්න ඕන. ඒ වෙනස පිළිගත්තාම ඒකට හුරු වෙන එක ලේසි. ඒත් හැබැයි අනිත් පැත්තෙනොත් ඒ වෙනස පිළිගන්න ඕන. ඒක මම කිව්වේ මෙවැනි සංකල්ප මෙවැනි අදහස් මෙවැනි පාඩම් අපි විශ්වවිද්‍යාලයේ දෙවෙනි වසරේදී නෙමෙයි එකෝ විශ්වවිද්‍යාලය මට්ටමේදී නම් පළවෙනි වසරේ විෂය නිර්දේශයට ඇතුළත් වෙන්නට ඕන. ඒ වගේම 8 9 10 අර අපි ඉගෙන ගන්න ආරම්භක විද්‍යාව එහෙම නැත්නම් පරිසරය ආහාර දාම ඉගෙන ගන්න කාලයක් තියෙනවානේ. බීජ ගණිත එහෙම නැත්නම් ගුණෝත්තර ශ්‍රේණි සමාන්තර ශ්‍රේණි ඉගෙන ගන්න කාලේ මේ පිළිබඳවත් අපිට අවබෝධයක් සමස්ත ජනතාවට ලැබෙනවා නම් ශිෂ්‍ය ප්‍රජාව ලැබෙනවා නම් මං හිතන්නේ පාසල් අධ්‍යාපනය තුලින් මේ දේවල් ටිකක් අපිට ජනගත කරන්න සමාජගත කරන්න පුළුවන්. එහෙනම් අපි අර වෛරී ලෙස හිතන එක ටිකක් අඩු වෙනවා නේ. මේ අපේ සමාජයේ තියෙන ප්‍රශ්නයක් මේක නේද? දැන් දැන් සමහර අය කියයි දැන් ප්‍රායෝගිකව ගත්තොත් දැන් සමහර අය කියනවානේ දැන් මම මස් කන්නේ අනිත් එක්ක නහනවා. එනිසාම මම අනිත් එක්කනාව දේශයෙන් බලනවා. හැබැයි මම මාළු කනවා, හාල්මැස්සොත් කනවා, බිත්තරත් කනවා, කුකුළුමස්සොත් කනවා. හැබැයි මං කන්නේ නැති හරක් මස් කන්නේ. නමුත් ඒ කන එක්කනා දිහා අපි වැරදියේ හිතනවානේ. ඒ එයාගේ පැවැත්ම, එයාගේ විශ්වාසය, එයාගේ ආකල්පය, එයාගේ ජීවිතය අපේ ජීවිතේ වේ. එතකොට අපේ දෘෂ්ටි කෝණය අපේ විදියට හැමෝම ඉන්න ඕනේ නැහනේ. එහෙම හිටියොත් මේ ලෝකය ලස්සන නැහැ. ලෝකේ ලස්සන වෙන්නේ විවිධත්වය තිබුණොත් නේද? අපි අපි තුම අපි ලස්සන මල්වත්තකට යනවා, අපි හග්ගල යනවා කියලා හිතන්න. අපි යනවා පේරාදෙනිය මල්වත්තට. එහෙනම් අපි නෝරෙලිය යනවා මල් බලන්න. අපි දකින්න ඔක්කොම මල් ටික එක පාටට සුදු පාටට එක විදියට පෙති පහේ මල් එක සුදු පාට මල් යායක් පිපිලා තිබුණොත් ඒව රෝස මල් වුණත් මහා සෝදක් ඒ මල් වලින් ආවත් අපිට හග්ගල එහෙම නැත්නම් පේරාදෙනිය උද්භිද විද්‍යාලය උද්‍යානය එහෙම නැත්නම් නෝරෙලිය අපිට මොකද වෙන්නේ? එහෙනම් බණ්ණාරවිල මල්වත්ත එහෙම නැත්නම් සීතාවක මල්වත්ත අපිට මොකද වෙන්නේ? අපිට ඒ මල්වත්තේ වැඩක් නැති වෙනවානේ. අපි මාළු ටැංකියක් දිහා බලන් ඉන්නවා කියලා හිතන්න. දැන් මාළු ටැංකියේ අර ලස්සන ඔක්සිජන් වායු බුබුලු දානවා, ලස්සන පැලෑටි තියෙනවා, ලස්සන එන්ජල් මාළු ඉන්නවා, සුදු ඒගොල්ලෝ කළු පාට සුදු පාට වෛරන් තියෙනවා, ශ්‍රාවකෙනෙක්ගේ රත්තරන් පාට කළු පාට වෛරන් තියෙනවා, තව කෙනෙක් ගෝල් ෆිෂ් ඉන්නවා රත්තරන් පාටට නේද? තව මේ මේ සාරිගප්පි ඉන්නවා තව විදියකට. එතකොට මේ විදිය ලස්සන මාළු ටැංකියක් දැක්කොත් තමයි අපිට ටිකක් හිත එතන නතර වෙලා බලන්න හිතෙන්නේ. පොඩි නිෂ්කලංක ගතියක් එහෙම නැත්තම් පොඩි සහනයක් අපිට දැනෙන්නේ මේ විවිධත්වය තුන තිබුණොත් නේ. අපි මේ මුළු මාළු ටැංකියෙම හිටියොත් ගෝල් ෆිෂ්ලා ඒගොල්ලෝ කොයිතරම් රත්තරන් වුණත් රත්තරන් පාට වුණත් නේද? ඒගොල්ලන්ගේ රැස් ගෙඩි කටයි බඩයි එක රත්තරන් පාට මාළු ටික ඔක්කොම එක එක වර්ගයේ වුණොත් අපි ගොඩක් වෙලේ ටැංකිය මාළු ටැංකිය ළඟ ඉන්නේ නැහැනේ. ඒ අපි හැම වෙලාවෙම ආසයි දකින්න විවිධත්වය. ඒක තමයි ස්වභාව ධර්මය. ස්වභාව ධර්මය විවිධයි.
ඉතින් අපේ විවිධත්වය පිළිගන්නට ඕනේ. අපි හිතුවොත් අපේ විදිහට අනිත් අයත් ඉන්න ඕන කියලා ඒක ස්වභාව ධර්ම නෙමෙයි ඒ කෘතිමයි. ඒ තුල තමයි ගැටුම් ඇති වෙන්නේ. තරංග ඉදිරිපත් කර පදාසිතාම වැදගත්. අපි කේන් තියන සමාන අපේ අදහස අනිත් අය පිළිගන්නේ නැහැ. ඒගොල්ලන්ගේ අදහස අපිට පිළිගන්න බෑ. නේද? අනිත් පැත්තේ මිනිසුන්ගේ ස්වභාවය මානසික ස්වභාවය තමයි මේ හිංසාව යහ හිංසාව අතර දෝලණය වෙනවා මේ එකතැනක තියෙන දෙයක් නෙමෙයි නමුත් වැඩිපුර හිංසාව පැත්තට යොමු වෙනවා අපි සමාජාන යෝජනයේදී හිංසනය පිළිබඳ අත්දැකීම් ලැබලා තියෙනවා වැඩිපුර අවිහිංසාව පැත්තට යොමු වෙනවා අපි සමාජාන යෝජන ක්‍රියාවලියේදී අවිහිංසාව පිළිබඳ අත්දැකීම් වැඩිපුර ලැබලා තියෙනවා නම් ඒක පවුල විතරක් නෙමෙයි පවුල පාසල ඒක අසුරු කරපු මිතුරු මිතුරියන් ඊළඟට විශ්වවිද්‍යාල පරිසරය හැදෙන වැඩෙන පරිසරය ගම රට මේ සියල්ලම කලගුණ දේශවල මේ සියල්ලත් බලපානවා බොහොම ස්තුතියි රංග ඔබේ අදහස් දැක්වීමට සවංක අදහස් නේද ඒ ඉතම අගේ කොට සලකන Thank you sir එහෙන අදට අපි සමුගෙන යමු අනිත් අය ඉන්නවද නැද්ද කියලා පේන්නේ නැහැ හිමාෂා හිමාෂා හැමදේම සම්නිධානය කරනවා ආ ඉන්නවනේ වාගේ ඔක්කොම සම්නිධානය කළා ගිහලා නිදි කියලා නැහනේ නෑ සර් ඉන්නවහගෙන ඉන්නේ ආ රයිට් කොහොමද තේරුණාද හොඳයි සර් මේ ප්‍රායෝගික يعني අපේ ප්‍රැක්ටික් මේ ප්‍රායෝගික ජීවිතෙත් එක්ක ගොඩක් සමීපව විශේෂ කිනා ආසයි ඉගෙන ගන්න ඒ කියන්නේ ඉන්ට්‍රස්ට් ගොඩක් එක ඇත්ත දැන් ගොඩක් වෙලාවට අපි මමත් අරුණ සරුත් දෙන්නම මේ විෂය උගන්වද්දී අපි ගන්න උදාහරණ ගොඩක් වෙලාවට අපේ ජීවිතේ සමීපේව අපි එදිනෙදා ජීවිතේ අපිට මුහුණ දෙන සිද්ධ වෙන දේවල් එහෙම නැත්නම් අපිට දැන් මේ පාඩම මේ විදිහටම ජාත්‍යන්තර උදාහරණ අරගෙන කරන්න පුළුවන් මහා පරිමාණ අපි යුගොස්ලෝවැකියාවයි USSR වත සෝවියට් සමාජවාදී රුසියාව අතර තිබුණු ගැටුම රුසියාවයි අෆ්ගනිස්තාන අතර තිබුණු ගැටුම ඇමරිකාව වියට්නාම් අතර තිබුණු ගැටුම ඒවා පරණ දේවල් ඒ වුණත් ඒක ඉගෙන ගන්න ගොඩක් දේවල් තිබෙනවා නමුත් අපිට ඊට වඩා අවශ්‍ය වෙන්නේ අපේ එදිනදා ජීවිතයේ අපේ මුහුණ දෙන අපේ අභ්‍යන්තර ගැටුම ඒ කියන්නේ ඉනර් පීස් කියන එක අභ්‍යන්තර සාමය ඉති කර ගන්න එක ඒ වගේම අපේ පවුල තුල වටපිටාව තුල අපිත් එක්ක ජීවත් වෙන මං කියුවේ කියන්නේ සමාජ ජීවීන් එක්ක අපි ජීවත් වෙන්නේ කොහොමද කියලා අපි හඳුන ගන්න එක තමයි ඉතාම වැදගත් වෙන්නේ දෙවෙනි තුන්වෙනි අධ්‍යයනය විදිහට අපිට අර ජාත්‍යන්තර තලයට එහෙමත කලාපීය තලයට අපි අවධානය යොමු කරන්න පුළුවන් බොහොම ස්තුතියි වීඩියෝස් ටික මනින්ම ඔයගලන්ට දාලා YouTube එකට දාලා ලින්ක්ස් ටික එවන්නම් මයන් කීපයක් දාලා තියෙනවා දැනට බලන්න මේ ටිකත් ඉක්මනින් දාන්නම් 50යි 70 දරුවෝ නම් මොකද්ද මං හිතන්නේ සිග්නල් වීක් නේ. හරි. ඒ ටික මම තනමාලි ලෙස. ආ තනමාලි ලා රයිට් රයිට්. ලස්සන ගම්පලතාක් නේ. මයික් මට දාලා ඔයගලන්ට ලින්ක්ස් ටික එවන්න ඉක්මනින් දාන්න. දැන් බොහොම ඉස්සෙල්ලා අද අපේ සාකච්ඡාවට සම්බන්ධ වුණාට අපි ආයි දවසක ඉක්මනින් සම්බන්ධ වෙමු. බොහොම ඉස්සෙල්ලා Thank you so much. How to swing in. Come over.